ඕකෙ මට ඕනම දෙයක් බලලා කියන්න පුළුවන්. වැඩක් බාර ගන්න කලින් මම මේ වතුර වීදුරෙන් බලනවා මොකද්ද වෙන්න ඕනි කරන්න ඕනි. අපිට නම් මේක බැලුවාම පේන්නේ දැන් එහා පැත්තෙන් තියෙන දේ විතරයි. ඔබතුමියට මේක ඇතුලෙන් එන මොනවා හරි දේවල් පේනවද කියන්නේ? ඕක මම දැන් ජීවන්තල ඔයාට පෙන්වන්නම් මොකද්ද ඕක සිද්ධ වෙන්නේ කියලා. හරි ඔයගොල්ලන්ට ලොකු අවස්ථාවක් තියෙන මේ වගේ දේවල් කවුරුත් කරන්නේ නැහැ. කවුරුත් දන්නේ නැහැ මේ වගේ දේවල්. ඔයගොල්ලන්ට live බලන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා. ओं जीव प्राण मंत्र प्राण औषध प्राण प्राणगान प्राणगान जीवता जीव जीव दिष्टि दिष्टि नमो नमः इट पास मट में जाले वीदुरे ओणम दया पेन्नु करना मेके सत्य भावे पेन वाट मेके ओणम दया मट कि पुलवा ओणम दया करला देंडा पुलवा आप आनंद हामुद्रो अंगे पाइट पैगुन वैलिटी का कर गए तब आनंद हामुद्रो वाशी कर गते इतिन दें को हम वैड्डो दें ने ने हम वैड करने में इन नवा दें आप का वे शास्त्रीय तीय नवा ओणम दया कर गए पुलवा ओणम के अनुगुट ओणम दया मगे शास्त्रीय अनु मम करला देनवा वाशी गुरु काम दा हतरक तीय नवा मुनर पिल्लुआ करा महसोन बंदने एवा दिष्टि करला मे मुनर पिल्लुआ करा मटे පිට රටින ළමයින්ට ඕනම රාජකාරියක් කරලා දෙන්න පුළුවන්. මේ තියෙන්නේ විශේෂ යන්ත්‍රයක්. මේ යන්ත්‍රයෙන් ඕනම කෙනෙක් එකතු කරන්න පුළුවන්. ඕනම කෙනෙක්ගේ හිත උණු කරලා දෙන්න එකතු කරන රාජකාරි කරලා දෙන්න පුළුවන්. අපි වගේම හැමෝම දන්නවනේ දැන් කාංචන අගුරුමෑණියෝ කියන කෙනා හරි ප්‍රසිද්ධයි හැමෝම දන්නවා. අපිත් මෙතන එන්න සෑහෙන දවසක් බලා හිටියා. මෙච්චර මේ ජනප්‍රිය නිසා ඔබතුමියගේ වැඩ මෙච්චර සාර්ථක වෙන නිසා ඔබතුමියේ ලක්ෂ ගණන් කෝටි ගණන් මේ වැඩ කරන්න ගන්නවා කියලා කෙනෙක් හිතන්න පුළුවන්. ඇත්තටම කෝටි ගණන් ලක්ෂ ගණන් ගන්නේ නෑ මේ වැඩක් කරන්න. මම රස්සාවක් කරා නම් ඒක මගේ සතුට විතරනේ. දැන් මම මේ කරන රාජකාරියෙන් මුළු ලංකාවත් රටක ඉන්න අයට එයාලගේ සතුට ලැබෙනවනේ. ඒ මම කොහේ ගියත් මට ඒ පින තියෙනවා. ලෙඩ රෝගය සුව වෙන්නේ නැත්තම් හත් අඩි තියලා මේ බුලත් කොළ හතකින් ඒ අයගේ ලෙඩ රෝග සුව කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා මට මේ බුලත් කොළ හතෙන්. නාගලොවේ නයි දබරේ කර සිටියේ වේග වෙලා වස වතු පැරද ගියේ රෝග දෝෂ වින බන්ධන අත්තරියේ නාගවල්ලි තැබුවා පළමු අඩියේ. පාසල් යන්න කැමති නැති ළමයා මේ පැණි ටිකක් ජීවන් කරලා ওই අන්තරේ කරට දාපුවාම මේ පැණි ටිකක් එයාගේ පොල් කූරුවක් දිස්සෙන් දිවේ තියන්න ඕන. එතකොට මේ අන්තරේ එයාට දාන්න ඕන. එතකොට එයා පාසල් අධ්‍යාපනේ එයාගේ කැමැත්තෙන්ම බැරිද මේ වගේ ව්‍යාපාර දිනු කරන්න මේ වගේ තැන් වලට මිනිස්සු එන්න, කියන කඩවලට ව්‍යාපාර වලට මිනිස්සු ඇවිල්ලා ඒකත් එක්ක ගැටෙන්න මේ වගේ දේවල් වලට බැරිද ඔබතුමීගේ මේ গুপ্ত විද්‍යාවෙන් මුකුත් දෙයක් කරන්න? දුටු ගැමිණු රජතුමත් භාවිතා කරපු යන්ත්‍රය. මේක සප්ත සූර්ය යන්ත්‍රය. මේකේ මොකද්ද වෙන්නේ? තොර දුර්ගමන දුවාවයි තකලේ මොකටද මේක? මේකේ ජනතාවගේ ආකර්ෂණය ලැබෙනවා. ලංකාවේ ලස්සනම ප්‍රදේශයක් කියන්න කිව්වොත් ඕගොල්ලන්ගේ මතකයට එන නම් ටිකෙන් එක තැනක තමයි අපි ඉන්නේ. සුන්දර නුවර. කන්දුඩට ප්‍රදේශය තමයි අපි අද ඇවිල්ලා ඉන්නේ. කාංචනා මෑණියෝ හම්බෙන්න. ඔයගොල්ලෝ දන්නවා මේ කවුද කියලා. ඔයගොල්ලෝගෙම ලංකාවේ ලෝකේ කොතන හිටියත් ලංකාවේ කෙනෙක් නම් මේ කවුද කියන දන්නවා. මොකද ඒ තරම් මේ කාංචනා කියන නම මේ නම තෙක්ක බැඳලා තියෙන গুপ্ত විද්‍යාත්මක කටයුතු ප්‍රචලිත වෙලා තියෙන්නේ. ඒ තරම් ප්‍රසිද්ධ මෑණියෝ කෙනෙක් තමයි මේ ඉන්නේ. ඉතින් අපි අද ආවා මේ මෑණියොත් එක්ක පොඩ්ඩක් කතා කරලා මේ මෑණියන්ගේ වගතුග මේ මෑණියන් විස්තර මේ මෑණියෝ මොනවද කරන්නේ මෙන්න මේ දේවල් ටික ඕගොල්ලොත් එක්ක බෙදා හදා ගන්න. ඉතින් අපි මෑණියොත් එක්කම කතා කරලා බලමු එතුමිය කොහොමද මේ දේවල් කරන්නේ මේවට ආවේ කොහොමද කොහොමද මෙච්චර ජනප්‍රිය වුනේ මේ හැමදේම අපි මෑණියන්ගෙන් කතා කරලා දැනගමු. ඉතින් මුලින්ම ඕගොල්ලෝ ආයුබෝවන් කියලා පිළිගන්නවා. මෑණියනි ඔබතුමියත් ආදරෙන් ගෞරවෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. තෙරුවන් සරණයි. කවුද කාංචනා මෑණියෝ කියන්නේ? අපි මුලින්ම පොඩි මං අහලා තියෙන ඔබතුමියගේ ලස්සන කවි තියෙනවා ලස්සන ශ්ලෝක තියෙනවා. අපි මුලින්ම වැඩසටහන මේ වගේ ආරම්භයක් ගමු. ඔබතුමිය අපිට කවියක් කියලා අවසර අරගෙන මේ වැඩසටහනට අපි ආරම්භයක් ගමු. ඔව් පුතේ මම කවියකින්ම පටන් ගන්නම් මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. උතුම් බුදුරුවනේ ලෝතුරු දහම් සරණේ සමග සංගරුවනේ සදා නම දිම්මෙතුම් සරණේ උතුම් කුල දෙවියෝ නම් ලත්පතිනි දෙවියෝ මధుර මා දෙවියෝ රකින් සෞසත පතිනි දෙවියෝ. හරිම ලස්සනයි අහන් ඉන්න. ඇත්තට මේ වගේ පරිසරයක ඉඳන් මේ වගේ කවියක් අහනකොට අපිට දැනෙන්නේ හිතට මාර හැඟීමක්. ඒක කියන්න බෑ වචනේ කොහොමද කියලා. ඒක ඇත්තටම
හරි නිමිච්ච හරි පහන් හැංගීමක් අපේ හැමෝගෙම හිතවලට දැනෙනවා. හරි අපි කතාවට එමුකෝ. කවුද කාංචනා මෑණියෝ කියන්නේ මොනවද කරන්නේ කවුද කියන්නේ අපිට ඉස්සෙල්ලම ඔබතුමිය? මම කාංචනා ගුරු මෑණියෝ මට මේ ගුරුකම් ශාස්ත්‍රය ලැබුණේ මගේ තාත්තගෙන්. තාත්තා නැතිලා අවුරුදු 15ක් වෙනවා. සාමාන්‍යයෙන් දැන් කාන්තාවක් තරුණ වයසේ ඉන්න කෙනෙක් මේ මේ වගේ දේවල් වලට গুপ্ত විද්‍යාත්මක දේවල් මේ යంత్ర මන්ත්‍ර ගුරුකම් වගේ දේවල් ප්‍රතික්ෂේප කරන වයස මේ. එතකොට මේ දේවල් ප්‍රතික්ෂේප කරන්නේ නැතුව මේ ගුරුකම් කියන දේවල් පිළි අරගෙන මේ දේවල් කරන්න හිතුනේ ඇයි? අපේ પરම්පරාවෙන් ආපු දේ අපි රැක ගන්න ඕන නිසා තමයි මේ ශාස්ත්‍රීය දිගටම කරගෙන යන්නේ. රැක ගන්න ඕන නිසා විතරද? නැත්තම් මේක කිසිම සත්‍යතාවයක් දැක්කේ නැද්ද? මේක ඇත්තයි කියලා හිතුනේ නැද්ද ඒ කාලේ? මේක සත්‍යයි පුතා. මේ ගුරුකම් ශාස්ත්‍රයේ සත්‍යයයි. සත්‍යය කියලා කොහොමද කියන්නේ? කට වචනෙට කිව්වා කියලා අපිට පිළිගන්න බෑනේ. කොහොමද සත්‍යය කියලා කියන්නේ? මේක සත්‍යයයි කියන්නේ එදා බුදුන් වහන්සේගේ කාලේ ආනන්ද තෙරුන් වහන්සේ මංගගේ ගමට වඩිනකොට වශී විලාවේ නැහැ. මංග අපේ ආනන්ද හාමුදුරුවන්ගේ පයට පෑගුණ වැලි ටිකක් අරගෙන තම ආනන්ද හාමුදුරුව වශී කරගත්තේ. ඉතින් ඒ එදා කරපු ශාස්ත්‍රෙත් මේ වෙනකොටත් තියෙනවා. මේක සත්‍යයයි. ඒ තරම් ප්‍රබල ශාස්ත්‍රයක් ඒ කාලේ තිබුණා කියලා අපිත් අහලා දැකලා තියෙනවා. මොකද ඒ කාලේ රොඩී ගුරුන්නාංශ කෙනෙක් මෙනීච කුල බන්ධන කරන කෙනෙක් පාරේ ආවත් සාමාන්‍ය තරුණිය හැංගෙනවලු. මොකද ඒ තරම් බයයි තමන් වශී කරගයි කියලා. ඉතින් දැන් කෝ එහෙම වැඩෝ දැන් නැහැනේ එහෙම වැඩ කරන මිනිස්සු එහෙම බලගතු දඩ කරන්නේ දැන් නැහැනේ. ඉන්නවා දැන් අපි ගාවේ ඒ ශාස්ත්‍රය තියෙනවා. ඉතින් දැන් එහෙමයි දැන් ඔහොම කියන ඕනි තරම් අපි දකින්නවානේ මේ වීඩියෝ එකකට නම මූණ පෙන්නනවා කතා කරලා කියනවා අපි මෙහෙම ගුරුකම් කරනවා අපිට ගාංග බලගතු දේවල් තියෙනවා කියලා කියනවා. හැබැයි අපි වැඩ පෙන්නනවා දැකලා නැහැ. ඔබතුමියට කියන්න බලන්න ඔබතුමිය අවංක වගකීමක් කරන් කාන්තාවක් විදිහට කාන්තාවක් කියලා හිත වුණේ නැන ඔබතුමියගේ කාගේවත් බොරුවක් කරන්න තු කාටවත් බොරුවක් කරන්න ඔබතුමිය කියන්න පුළුවන් නේද ඔබතුමිය අවංක වැඩක් දන්න ඔබතුමිය ඇත්තට මේ වගේ ප්‍රබල දේවල් දන්න කෙනෙක් කියලා. අනිවාර්යයෙන්ම ඕනම දෙයක් කරගන්න පුළුවන්. ඕනම කෙනෙකුට ඕනම දෙයක් මගේ ශාස්ත්‍රය අනුව මම කරලා දෙනවා. හරි දැන් ඔබතුමිය හම්බෙන්න අපි කතා කරලා බොහොම අමාරුවෙන් වෙලාවක් වෙන් කරගත්තනේ. එහෙනම් වෙන් කරගෙන අපි එනකොට ඔබතුමිය මේ මෙතන ඉන්නේ මේ ස්ථානේ ඉන්නේ කියලා අපිට මෙතන දැනුවානේ. මේ ස්ථානේ ඔබතුමිය මොකද්ද මේ කර කර හිටියේ? මම මේ පිටරට දරුවෙක්ගේ වැඩක් කරන්නේ. මේ නීච කුල බන්ධනයක් දිය මංකඩ ස්ථානයක තමයි මේක ගලාගෙන යන වතුර ළඟ මේක මේ පූජාව තියලා ඒ තියෙන දෝෂ කපලා ඉවත් කරන්න ඕනේ. ඒ රාජකාරියක් තමයි දැන් මම මේ කරන්නේ. ඔව් දැන් මං කිව්වානේ කාංචනා කියන නමත් එක්ක මේ ගුරුකම් කියන දේ බැඳිලා අපිට ගොඩක් ආරංචිනා කියලා. මෙහෙම ආරංචිනු ලංකාවෙන් සහ පිටරටින් මේ දෙපැත්තෙන්ම ආරංචිනා. ලංකාවෙන් ගොඩක් ආරංචිනු පිටරටින් උත් අපිට ගොඩාක් රටවල එක රටකින් විතරයි සයිප්‍රස් වලින් කතා කරලා ඊට පස්සේ දෝහා වලින් කතා කරලා තිබුණා. හැම තැනකින්ම කියලා දුන්නා කාංචනා කියලා මෑණියෝ කෙනෙක් ඉන්නවා කියලා. ඉතින් මෑණියෝ මට කියන දැන් එහෙම ජනප්‍රිය වෙන්න ඔබතුමීගේ හේතුව මේ වශී ගුරුකම්නේ. වශී ගුරුකම්ින් තමයි ඒගොල්ලෝ මට කතා කරලා කිව්වේ මෙහෙම මෑණියෝ කෙනෙක් ඉන්නවා කියලා. වශීගුරුකම් වලින් එච්චර ඔබතුමී සාර්ථක වෙන්න ඔබතුමී ගාව තියෙන විශේෂ මොකද්ද ක්‍රමවේදය වශීගුරුකම් සාර්ථක කරලා මෙහෙම කරලා දෙන්න? මල්ලග ගොඩාක් වැඩ කටයුතු තියෙනවා. ඒ කියන්නේ වශීගුරුකම් 14ක් තියෙනවා. 14ක් තියෙනවා. ඒ ඕනෑම වශීගුරුකමකින් වෙන් විලා ඉන්න දෙන්නෙන් මට එකතු කරන්න පුළුවන්. ඒ කියන්නේ වෙන් වෙලා දැන් සමහර අය කියනවානේ අවුරුද්දයි දෙකයි අවුරුදු 3යි දවස් 21යි වෙන් වෙලා පොඩි කාලයක් තිබුණොත් විතරයි ආයෙ එකතු කරන්න පුළුවන් කියලා. ඔබතුමියට එහෙම ප්‍රශ්නයක් නැද්ද? වශීගුරුකම් 14 වර්ගයක් තියෙනවා. ප්‍රභේද 14ක් තියෙනවා. එතකොට කොච්චර කාලයක් වෙන් වෙලා හිටියද? අවුරුදු 5ක් 10ක් වෙන් වෙලා හිටියත් එකතු කරන්න පුළුවන්ද? ඔව් කාලයේ ප්‍රශ්නයක් නැහැ. කොච්චර කාලයක් වෙන් විලා හිටියා මේ දෙන්න එකතු කරන්න පුළුවන්. කාලේ ප්‍රශ්නයක් නැහැ. රටත් ප්‍රශ්නයක් නැද්ද? ඒ කියන්නේ ලංකා භූමිය විතරක් නෙමෙයි මේ මුහුදෙන් එහා පැත්තේ රට ඉන්න කෙනෙකුට එහෙම එකතු කරන්න පුළුවන්ද? පුළුවන්. මේ වගේ මොනර පිහාටු වලින් මොනර පිල්ලුවක් කරා මහසෝන් බන්ධනේ ඒවා දිස්ති කරලා මේ මොනර පිල්ලුවක් කරා මට පිට රටින් ළමයින්ට ඕනම රාජකාරියක් කරලා දෙන්න පුළුවන්. දැන් මේ පිල්ලු ගුවා මට මතක් වුණා. මම මේ ළඟදී වීඩියෝ එක දැක්කා. ප්‍රදේශය විතරක් කියනනම් බණ්ඩාරවල ප්‍රදේශයේ එක මෑණියෝ කෙනෙක් කියනවා විනාඩි දෙකෙන් මම පිල්ලුවක් යවනවා කියලා. විනාඩි දෙකෙන් පිල්ලු යවන්න පුළුවන්ද පුතේ? විනාඩි දෙකෙන් පුතේ පිල්ලුවක් යවන්න බෑ. සාමාන්‍ය කොච්චර කාලයක් යනවා? පැයෙන් දෙකෙන් පිල්ලුවක් යවන්නත් බෑ. හරියටම දින 7ක් ඕන මේවා ජීවත් කරන්න. හරි එතකොට ඔබතුමියට පිල්ලුවක් යවලා මේ වගේ කාර්යය මේ වගේ වැඩක් කරන්න කොච්චර කාලයක් යනවද? මඩ පුතේ මේ
පිළුවක් කරා වැඩ කටයුත්තක් කරලා දෙන්න දින 7ක් ඕන. දින 7ක්. ඔව්. පැයෙන් දෙකෙන් දවසෙන් වරුවෙන් බෑ. පැයෙන් දෙකෙන් වරුවෙන් බෑ. මොකද අපිට පැයෙන් දෙකෙන් අවශ්‍ය කරන මේ පුද පූජාවල් තියලා අවශ්‍ය කරන දේවල් හොයා ගන්න බෑ. එතකොට මේවා හොයාගෙන දින 7ක් ජීවත් කරන්න ඕන. ඒ ජීවත් කරලා තමයි අවශ්‍ය කරනාට ඒ පිළුව යවන්න ඕන. හරි දැන් එහෙම කිව්වට දැන් ඔබතුමිය දින 7ක් නෙමේ අවුරුද්දක් ජීවත් කළත් මේ ඇටලේ මස් නහර ඇදිච්ච අපේ ශරීරවල හිටවල තියෙන ආදරයක් කොහොමද මේ මන්තර ගුරුකම් මේ ඇහැට පේන දෙකකින් එකතු කරන්නේ? පුළුවන් එකතු කරන්න පුළුවන්. මේ තියෙන්නේ විශේෂ යන්ත්‍රයක්. මේ යන්ත්‍රයෙන් ඕනම කෙනෙක් එකතු කරන්න පුළුවන්. ওই යන්ත්‍රේ දසදහස් වාරයක් ජීවත් කරලා ඕනම කෙනෙක්ගේ හිත උණු කරලා දෙන්න එකතු කරන රාජකාරී කරලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ බලෙන් ගෙන්නන්නේ නැහැ. හිතට ආදරේ ඇති කරලා හිත උණු වෙලා තමයි එන්නේ. ඔව් ඔව්. එතකොට දැන් මෑණි මට කියන්න දැන් ඔබතුමිය මේ වගේ දේවල් කරනවනේ වශීගුරුකම් කරනවා මෙහෙම තැන් වලට ඇවිල්ලා ඒ වැඩ හරියට සාධාරණව කරලා දෙනවනේ කවුරු හරි කෙනෙක් කතා කරලා කිව්වොත් එම් මගේ මෙහෙම වැඩක් තියෙනවා කියලා ඔබතුමියට පුළුවන් දෙයක වගකීමක් අරගෙන මම කරනවා පුතේ කියලා ඔබතුමිය කරන විදිය පෙන්නලා මෙහෙමයි කරන්න කියලා කියන්න. ඔව් වගකීමක් අරගෙන ඒ කරන කෙනාට වීඩියෝ කෝල් එකක් අරගෙන මාව බලන්න පුළුවන් ඉස්සෙල්ලම. මෙයාගේ වැඩේ කරනවන්නේ නැද්ද කියලා බලන්න පුළුවන්. ඒ වගකීමක් ඇතුව ඊට පස්සේ මම එයාගේ වැඩේ බාර අරගෙන කරලා දෙනවා. ගොඩක් අය හිතන්න පුළුවන් දැන් අපි වගේම හැමෝම දන්නවනේ දැන් කාංචන අගුරුමෑණියෝ කියන කෙනා හරි ප්‍රසිද්ධයි හැමෝම දන්නවා. අපිත් මෙතන දෙන්න සෑහෙන දවසක් බලා හිටියා. අදත් දේවාල දෙනකොට සෑහෙන පිටිසක් හිටියා. ඊට පස්සේ ඔබතුමිය මෙතන දෙන්න කියපින් තමයි අපි ආවේ. මෙච්චර මේ ජනප්‍රිය නිසා ඔබතුමියගේ වැඩ මෙච්චර සාර්ථක වෙන නිසා ඔබතුමිය ලක්ෂ ගණන් කෝටි ගණන් මේ වැඩ කරන්න ගන්නවා කියලා කෙනෙක් හිතන්න පුළුවන්. කතා කරන්න බය වෙන්න පුළුවන්. ඇත්තටම කීයක් ගන්නවද මේ වැඩක් කරන්න? ඇත්තටම කෝටි ගණන් ලක්ෂ ගණන් ගන්නේ නෑ මේ වැඩක් කරන්න. පූජා බඩුව වලට මුදලක් යනවා. ඒ පූජා බඩුව වලට මුදල වියදම් කරගන්න ඕන. ඉතින් පොඩි මුදලක් යන්නේ පළතුරු ඖෂධ ගන්න ඕන. ඉතින් ඒවට පොඩි මුදලක් යනවා. ඒ මුදල වියදම් කරගත්තා නම් ඕනම කෙනෙක්ගේ වැඩ රාජකාරියක් කරලා දෙනවා මම. ඉතා සුළු මුදලක් ගන්න මෙතුමිය. ඒකනේ අද මේ වගේ තැනක මෙහෙම වැඩ කරන්නේ. එහෙම නැත්නම් යාන වාහන තියාගෙන මෙහෙම ඉන්න තිබුණානේ. ඇත්තට හිතුනේ නැද්ද? රස්සාවක් කළා ජීවිත යාන වාහන තියාගෙන සැප සම්පත් තියාගෙන එහෙම ජීවිතයක් අත්විඳින්න මැතු මෙහෙම මේ මිනිස්සුන්ට සේවය කර කර මෙහෙම ජීවත් වෙන්න හිතුනේ ඇයි? ඇත්තටම රස්සාවක් කරා නම් ඒක මගේ සතුට විතරනේ. දැන් මම මේ කරන රාජකාරියෙන් මුළු ලංකාවත් රටක ඉන්න අයට එයාලගේ සතුට ලැබෙනවනේ. ඒ මම කොහේ ගියත් මට ඒ පින තියෙනවා. ඒ පින ඇති මට මේ මේ කරන රාජකාරී සම්බන්ධයෙන්. ඔව් වශීගුරුකම් ගැන අපි එහෙම කතා කරද්දී මෙතුමියගේ අවංකභාවය මෙතුමියගේ නිහතමානීකම කතා කරද්දී එහෙම විදිහට මට කියනකො මෙතන තවදී මේ දේවල් තියෙනවා. එතකොට මේ මේ දේවල් වලින් තව මොනවද කරන්න මෑණියෝ? අපිට මේ එක එක පැහැදිලි කරලා දෙමු. මේක වතුරු වීදුරුවක්. මේක අදුණක් වගේ. අදුණෙන් බලනවා වගේම ඕකෙන් මට ඕනම දෙයක් බලලා කියන්න පුළුවන්. වැඩක් බාර ගන්න කලින් මම මේ වතුරු වීදුරෙන් බලනවා මොකද්ද වෙන්න ඕනි කරන්න ඕනි. අපිට නම් මේක බැලුවාම පේන්නේ දැන් එහා පැත්තෙන් තියෙන දේ විතරයි. ඔබතුමීර මේක ඇතුලෙන් වෙන මොන හරි දේවල් පේනවද කියන්නේ? ඒ කියන්නේ මම ඕක දැන් දිස්ටි කරලා තියෙන්නේ. ජීවත් කරලා තියෙන්නේ. ඕක මම දැන් අය ජීවත් කරලා ඔයාට පෙන්වන්නම් මොකද්ද ඕක සිද්ධ වෙන්නේ කියලා. කියන අපිට දැන් ලයිව් පෙන්වන්න පුළුවන්ද මෙතන? පුළුවන්. මම දැන් අර ඔයගලන්ට ලොකු අවස්ථාවක් තියෙන මේ වගේ දේවල් කවුරුත් කරන්නේ නැහැ. කවුරුත් දන්නේ නැහැ මේ වගේ දේවල්. ඔයගලන්ට ලයිව් බලන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා. ඕං ජීව ප්‍රාණ මන්ත්‍ර ප්‍රාණ ඖෂධ ප්‍රාණ ප්‍රාණ ගම් ජීවත ජීව ජීව දිෂ්ටි දිෂ්ටි නමෝ නමහ. ඊට පස්සේ මට මේ ජලයේ වීදුරුවෙන් ඕනම දෙයක් පෙන්වුම් කරනවා. මේකේ සත්‍යභාවය පේනවනේ ඔයාට. මේකෙන් ඕනම දෙයක් මට කියන්නත් පුළුවන් ඕනම දෙයක් කරලා දෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ ජලය හැලෙන්නේ නැත්නේ? හැලෙන්නේ නැත්නම් මේක ඒ කරුණාකාරණා දිෂ්ටි කරලා තියෙන්නේ මම. ඒ නිසා මේක හැලෙන්නේ. ඒ මට මේක අදුණ පෙන්වුම් කරනවා වගේම මේකෙනුත් මට පෙන්වුම් කරලා ඒ රාජකාරී මම කියනවා. කියන්නේ කවුරු හරි කෙනෙක් ආවන් දැන් ගොඩක් කය කරන්නේ එයාගේ කටින්ම අහගෙන අනිත් පැත්තට ඒක කියන එකනේ. ඔබතුමීට බලලා මේකෙන් බලලා කියන්න. බලලා එයාගේ නමයි ෆොටෝ එකයි තිබුණා නම් ඇති. අදුණෙන් බලනවා වගේම මේ යල වීදුරුවෙනුත් බලලා එයාලගේ ඕනම දෙයක් මට කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ බලන ඕනි කෙනෙක් කො එන්න බැරි නම් මෙතෙන්ට කෝල් එකක් දීලා කිව්වොත් එම් මගේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා ඔබතුමීට පුළුවන් දෙයාගේ ෆොටෝ එක ගෙවුවාම මේකෙන් බලලා කියන්න. පුළුවන් බලලා කියන්න. එයාලගේ ඕනම දෙයක් අද කාර්ය බහුල හැමෝම හැමෝටම වැඩ තියෙනවා. තමන්ට එන්න යන්න අපහසු නම් මෙතුමියගේ නම්බර එක අපි තිරේ දාලා තියෙනවා. මේකට කෝල් එකක් දීලා තමන්ට දෙන ප්‍රශ්න කියන්න. මෙතුමිය මේකෙන් බලලා කියයි. එතකොට වා තේරුම් ගන්න මෙතුමියගේ වැඩ සත්‍යයිද අසත්‍යයිද කියලා. ඊට පස්සේ තීරණය කරන්න
මෙතෙන්ට එනවද නැද්ද කියන එක. හරි මට කියන්න මේ මේ තව දේවල් තියෙනවා. අපි බොහොම ස්තුතියි අර වගේ දෙයක් අපිට පෙන්වන්නට. අපි මේ දේවල් දකින්න හරි ආසයි. තව මෙතන මේ දේවල් තියෙනවා. අපිට මේවා පොඩ්ඩක් පැහැදිලි. මේ බුලත් ටිකක් තියෙනවා මෙතන. මෙතන ওই බුලත් තියෙන්නේ මට මේ බුලත් 17කින් කෙනෙක්ගේ හිතේ තියෙන දෙයක් එයාගේ කරුණු කාරණා කියන්නේ නැතුව බුලත් අත දීපුවාම බුලත් 17කින් ඕනම දෙයක් කියන්නත් පුළුවන්. පළලා කියන්න පුළුවන්. ඒ වගේම මේ බුලත් 17ෙන් ඕනම කෙනෙක් ලෙඩ රෝගය සුව වෙන්නේ නැත්තම් හත් අඩි තියලා මේ බුලත් 17කින් ඒ අයගේ ලෙඩ රෝග සුව කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා මට මේ බුලත් 17ෙන්. ඕනනම් මට පෙන්වන්න පුළුවන් මේ බුලත් 17කින් කොහොමද හත් අඩියකට තියන්නේ කොහොමද කියලා. අපි වුණා පෙන්වමු. අපිත් ඒ වගේ දේවල් දැකලා නැහැ. මේක බලනයක් දැකලා නැහැ. හරි ආසයි මේ වගේ අත්දැකීමක් ලබා ගන්න. ඒකින් අපිට පෙන්වන්නකෝ. මම පෙන්වන්න. නාගලොවේ නයි දබරේ කර සිටියේ වේග වෙලා වස වතු පෙරද ගියේ රෝග දෝෂ වින බන්ධන අත්තරියේ නාගවල්ලි තැබුවා පළමු අඩියේ සුගත් අපේ මුනිඳු වැඩ කැලණියට දෝත් තබා පිළිගෙන වල දිනා ලෙස එදත් කරපු වින බන්ධන අරින්නට බුලත් මම තබ මිදෙව නුවාඩිය පිට මේ වගේ කවි හතක් තියෙනවා මේ කවි හතේ 11ක් තියෙනවා 11ක් තියෙනවා යහන් නැති ඒ කරලා මේ ඕනම ලෙඩ රෝගයක් සුව කරන්න පුළුවන් මේ බුලත් 11තේ මේ මේ කාලේ දින ලොකු ප්‍රශ්නයක් තමයි ළමයින්ගේ අධ්‍යාපන කටයුතු සෑහෙන අඩාල වෙලා මේ කොරෝනාත් එක්ක ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයත් එක්ක ළමයි ඉගෙන ගන්න ආසාවක් ඇත්තෙම නැහැ බැරිද මේ වගේ දේවල් ඔබතුමියට මොනවා හරි දේවල් කරන්න පුළුවන් පාසල් ළමුන් සමහරක් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා ඉන්නවා ඉතින් ඒ ළමයි පාසල් යන්න කැමති නැහැ ඒක ලොකු සංගතයක් වෙලා තියෙනවා ඔව් ඒ දේවල් නතර කරලා පාසල් අධ්‍යාපනයේ අවසන් වෙනතුරු එයාගේ කැමැත්තෙන්ම පාසලට යන විදියට විශේෂ යන්ත්‍රයක් තියෙනවා මේ සරස්වති දෑනෙන් ජීවත් කරන සරස්වති යන්ත්‍රය. එතකොට මේකෙන් මොකද්ද කරන්න මෑණියෝ? ඕක මීපැණිත් සමග ජීවත් කරන්න ඕනේ. එතකොට පාසල් යන්න කැමති නැති ළමයා මීපැණි ටිකක් ජීවත් කරලා ওই යන්ත්‍රේ කරට දාපුවාම මීපැණි ටිකක් එයාගේ පොල් කූරු අග්නිසෙන් දිවේ තියන්න ඕන. එතකොට මේ අන්තරේ යාට දාන්න ඕන. එතකොට එයා පාසල් අධ්‍යාපනයේ එයාගේ කැමැත්තෙන්ම ඒ දේවල් කරගන්න මතක ශක්තිය දේවල් වැඩිලා වැඩේ කරගන්න පුළුවන්. කරගන්න පුළුවන් ඒ ළමයාට. ඔව් ඒ වගේම දැන් තව ප්‍රශ්නයක් දැන් ඔය මොන දේ කරන්නත් අතේ සල්ලි තියෙන්න බෑ. කොච්චර සල්ලි ගිනව ගෙදර ඉතුරුක් නැහැ. මේ වගේ ගෙවල් දොරවල් වලට මොනවද කරන්න පුළුවන් ඔබතුමියට? එතකොට ගෙවල් දොරවල් ආරක්ෂා කරන වැඩ කටයුතු කරන්න ඕනේ. ඉඩමේ මොනවා හරි දෝෂයක් තියෙනවද කියලා බලන්න ඕනේ. එතකොට ඒ ඉඩමේ එහෙම දෝෂයක් තියෙනවා නම් හතර කුණ අට කුණ ආරක්ෂා කරලා ඒ රාජකාරි කරගන්න ඕනේ. එතකොට එයාලට ඒ ගෙදර දියුණුවක් ඇති කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ වගේ මේ ගුරුකම් වලට අමතරව වාස්තුද්‍යාත්මක දේවල් නෙවෙයි ගෙවල් වල භූමි දෝෂ, ගෙවල් වල තියෙන නිවාස වල දෝෂ කියන ඒවා. ඒ වාස්තුද්‍යාත්මක දේවල් ඔබතුමිය කරනවා. කරනවා. ඕනම දෙයක් කරනවා. ඒ භූමියට යන්නවද නැත්නම් එහෙම නැත්නම් භූමියට ගිහිල්ලත් කරනවා. දේවාලයට ඇවිල්ලා කරගන්න ඕන අයට දේවාලෙදී ඕනම රාජකාරියක් කරලා දෙන්නත් පුළුවන් මට. මිනිස්සුන්ගේ අතේ මිටේ සල්ලි තිබිච්ච වියදම් වෙලා ගියා. ව්‍යාපාර කරපුවේ නැත්තරම නැති වුණා. අඩියටම වැටුණා. තමන් ගාවට කිසි කෙනෙක් එන්නේ නැහැ. එන්න මිනිස්සුන් බඩු ගන්න සල්ලි නැහැ. මෙන්න මේ වගේ කාලයක බැරිද මේ ව්‍යාපාර දියුණු වෙන්නේ? කැෂියරගේ ඇත්තටම සල්ලි තිබුණා. ගෙදරගෙන් රුපියලක්වත් ඉතුරු වෙන්නේ නැහැ. මේ වගේ ව්‍යාපාර දියුණු කරගන්න දැන් ඔබතුමිය ඉතා ප්‍රබලයි කියලා මට තේරුණා. මේ වගේ කියන දේවල් වලින්, මේ වගේ කවි ගායනා වලින් ඔබතුමිය කතා කරන දැනුමෙන් මට තේරුණා ඔබතුමිය ඉතා ප්‍රබලයි කියලා. බැරිද මේ වගේ ව්‍යාපාර දියුණු කරන්න මේ වගේ තැන්වලට මිනිස්සු එන්න, කියන කඩවලට ව්‍යාපාරවලට මිනිස්සු ඇවිල්ලා ඒකත් එක්ක ගැටෙන්න මේ වගේ දේවල් වලට බැරිද ඔබතුමිය මේ গুপ্ত විද්‍යාවෙන් මුකුත් දෙයක් කරන්න? පුළුවන්. මේ තියන්නේ අපේ රජ කාලේ දුටු ගැමුණු රජතුමත් භාවිතා කරපු යන්ත්‍රය. මේක සප්ත සූර්ය යන්ත්‍රය. මේකේ මොකද්ද වෙන්නේ? දුටු ගැමුණු භාවිත කළේ මොකටද මේක? මේකේ ජනතාවගේ ආකර්ෂණය ලැබෙනවා. ඉතින් ව්‍යාපාරයට දියුණුවක් නැත්තම් ජනතාව ගෙන්න ගන්න පුළුවන් ওই යන්ත්‍රය. ඒ දියුණුව අඩු කෙනා කරට දාගත්තොත්. ආ ඒ කියන්නේ ජනතා ආකර්ෂණය මේකෙන් ලබා ගන්න පුළුවන්. ලබා ගන්න පුළුවන්. ඉතින් මිනිස්සු වෙනවා කියන්නේ කලේට ව්‍යාපාර දියුණු වෙනවා කියන එක. ව්‍යාපාරය දියුණු වෙනවා. ඔව් ඉතින් ඒක ඔයාලටත් පුළුවන්. මේක අරගෙන මහා දෙයක් නෙවෙයි මේ යන්ත්‍රයක් මෙතුමියර කියලා ඉල්ලගෙන ජීවම් කරගෙන. ඒක තමන්ගේ කරේ දාගන්න විතරයි තියෙන්නේ. අනිවාර්යයෙන්ම දියුණුව සෙත ව්‍යාපාරයේ තියෙන පැවැත්ම මේ හැමදේම දියුණු වෙනවා. හරි ඉතින් බොහෝ වෙලා මෑණියෙක් කතා කළා මෑණියන්ගේ මේ වැඩවලටත් අපි බාධා කරන්නේ නැති. නමුත් මම මෙහෙම කතා කරන්න හේතුවේ අද ගොඩාක් දෙනෙක් බොරුව වංචාව වවාගෙන කරන මිනිස්සුන්ගේ අසරණ මිනිස්සු දුප්පත් මිනිස්සු මේ රට යන්නේ ලංකාවේ තමන්ට කරන්න දෙයක් දෙන්න නෙවෙයිනේ. රට යන්නේ තමන් දුප්පත් නා. ඒ ගිහිල්ලා දුක් විඳිනවනේ මිනිස්සුන්ගේ ගෙවල් වැඩ කරනවා, ටොයිලට් හොදනවා මේ වගේ දේවල් තමයි කරන්නේ. මේ මිනිස්සුන්ගෙන් කඩා වඩා ගන්නවා කියන්නේ ඇත්තටම පවක්. එතකොට ඒ වගේ මිනිසුන්ගෙන් කඩා වඩා ගන්න, බොරු කරන, හොර කරන මේ තක්කඩින්ගෙන් මේ සමාජය බේර ගන්න හොන්න නිසා තමයි
මම ඔබතුමියත් එක්කද කතා කරන්න යුතු එකින්ද අපිත් එක්ක මෙහෙම කතා කරාට අපිට පොඩි අවස්ථාවක් දුන්නට ඔබතුමිට බොහොම ස්තුතියි. තව ගොඩාක් අපේ මිනිස්සුන් සෙත සලසන තව හැකියාව දරන වාසනාව ලැබෙන්න කියලා ශානිත් මාෂ අපිත් හදවතින් සුබපත්වනවා. ඉතින් ඔබතුමියට දීර්ඝායුෂ වේවා. තිරුවන් සරණයි.